හොඳයි සුබ දවසක් සියලු දෙනාට මම අද ඉලෙක්ට්‍රොනික විෂයට ආස කරන අය වෙනුවෙන් කතා කරන්න තීරණය කරා CRT TV board ගැන. ඉතින් අද මගේ ළඟ තියෙනවා CRT TV board එකක්. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ board එකේ තියෙන විවිධ කොටස් සහ ඒවයි ක්‍රියාකාරීත්වය පිළිබඳව මම අද දවස් ඇතුලේ යම්කිසි කොටස් ප්‍රමාණයක් ඔයාලට කියලා දෙන්න උත්සාහ කරනවා. හරි හොඳයි බලමු අපි මොනවද මේ CRT TV එකේ බෝඩ් එකේ කොටස් කියලා මගේ ළඟ අද තියෙන්නේ යුනිවර්සල් TV බෝඩ් එකක්. ඒ කියන්නේ මේ TV බෝඩ් එක අපිට TV වර්ග බොහෝමයකට සම්බන්ධ කරන්න පුළුවන් විදිය TV බෝඩ් එකක් අඟල් 14 21 වගේ TV වලට. හරි මේ TV බෝඩ් එකේ අපි කතා කරොත් ඉස්සෙල්ලම අපිට මේ TV එක වැඩ කරන්න අවශ්‍ය power section එක කරන්ට් එක දෙන පැත්ත තමයි මේ පැත්ත විදියට තියෙන්නේ. ඉතින් මේ පැත්තේදී මෙතන ඔයාලට පේනවා මෙතන අපි කරන්ට් ඉන්පුට් එකක් තියෙනවා අපේ AC power cord එක සම්බන්ධ වෙන්නේ එතනට. ඊට පස්සේ මෙන්න මෙතන AC ඉන්පුට් එක, ඊට පස්සේ fuse එකක් තියෙනවා. fuse එකෙන් පස්සේ coil තියෙනවා. ඊට පස්සේ ඒ කරන්ට් එක ඔයාලට පේනවා මෙතන තියෙනවා අපේ diode හතරක් දාලා bridge rectifier එකක් හදලා මේකෙන් තමයි අපේ මේන AC කරන්ට් එක DC බවට හරවගන්නේ. ඉතින් ඒ කරන්ට් එක ඊට පස්සේ අපේ main capacitor එකේ load වෙනවා. මේ capacitor එකේ අගය වැදුවොත් අපි මේකේ අගය 450 volt 220 UF capacitor එකක් තියෙන්නේ. ඉතින් මෙතෙන්දී AC කරන්ට් එක DC කරලා මේ capacitor එක load කරගන්න සාමාන්‍යයෙන් DC 350ක වගේ කරන්ට් එකක් මෙතන load වෙලා තියෙනවා. හරි ඊට පස්සේ අපි මේ පැත්තෙන් බලමු. පැත්තෙන් බැලුවොත් තියෙනවා මෙතන අපේ AC input එක තියෙනවා. ඊට පස්සේ ඒක මෙහෙම line එක neutral එක දෙක fuse එක හරහා line එක යනවා. coil එකක් තියෙනවා. coil එක හරහා ගිහිල්ලා අපේ diode හතරට bridge rectifier එකේ diode වලට ගිහිල්ලා ඒකෙන් ධනසාර වෙන විදියට current එක මෙතනට load වෙනවා. මේ current එක ඔයාලා අලුත් වැඩියා කරන ආධුනික කෙනෙක් නම් කල්පනාවෙන් වැඩ කරන්න ඕන මේ කැපැසිටර් එකෙන් නිතරම කරන්ට් එක ලෝඩ් වෙලා තියෙන්න පුළුවන් ඔයාලගේ TV එක ඔන් වෙන්නේ උනේ නැත්තම්. හරි ඊට පස්සේ අපි බලුවා තමයි අනිත් පැත්ත. මේ කැපැසිටර් එකේ ලෝඩ් කරගත්තට පස්සේ කරන්ට් එක අපේ ලැබෙනවා අපේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකට. චොපර් ට්‍රාන්ස්ෆෝමර් කියන්නේ මෙතනදී SMPS කොටසක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ස්විච් මෝඩ් පවර් සප්ලයි එකක්. මේකෙදී මේ මෙතනදී DC කරගන්න කරන්ට් එක මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකට දෙන්නේ මේ MOSFET ට්‍රාන්සිස්ටර් එක හරහා. මෙතනදී සමහර TV වල STR එකක් පාවිච්චි කරනවා. මේකෙන් දැන් තියෙන ට්‍රාන්සිස්ටර් එකක් C4429 කියන ට්‍රාන්සිස්ටර් එක තමයි මේකේ පාවිච්චි කරලා තියෙන්නේ. අපි අනිත් පැත්තෙන් බලමු එම කොයි විදිහටද මේක තියෙන්නේ කියලා. බලුවොතින් අපිට මේ පැත්තේ පේනවා ලහඳින් බලුවොත් මෙතන මෙතන වල පේනවා කියලා මේ විදියට. හරි අපේ කැපැසිටර් එකේ මතන පැත්තේ මේ කැපැසිටර් එකේ මේ පැත්ත රින පැත්ත මේ පැත්ත රින පැත්ත ඊපස් මේ පැත්ත දාන පැත්ත හිතට බලුවොත් අපි මේ පැත්ත රින පැත්ත මේ පැත්ත දාන පැත්ත වලට පේනවා කැපැසිටර් එකේ දාන වෝල්ටේජ් එක කෙලින්ම අපේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකට දීලා තියෙනවා. ඊට පස්සේ වලට පේනවා රින පැත්ත පේනවා ඉන්න පැත්ත මේව මේ ට්‍රාන්සිස්ටර් එකට ලැබෙනවා මෙතනට. හරි ඊට පස්සේ මේකෙදි වෙන්නේ ඇත්තම මේ DC කරන්ට් එක ස්විච් කර කර මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකට දෙන එක මේ සප්ලයි එකේ වෙන්නේ. ඉතින් ධන පැත්ත කෙලින්ම දීලා තියෙන චොපර් එකට ඍණ පැත්ත ට්‍රාන්සිස්ටර් එකට ගන්නවා. ඊට පස්සේ මේකෙදි මෙතනදී මේ පරිපථයෙන් මේක ස්විච් කරන ඕන ස්පීඩ් එක තීරණය කරනවා. ඉතින් ඒ ස්පීඩ් එකට අනුව නැවත මේ පැත්ත ඉන්නත් එක මේ ට්‍රාන්සිස්ටර්ට ආපු පින් එක නැවත මේ අප්ග්‍රේඩ් සම්බන්ධ වෙනවා. එතකොට ඔයාලට තේරෙනවා මේ පැත්තෙන් දාන විදුලිය සහ මේ පැත්තෙන් රින පාත් එක සම්බන්ධ වුණා. එතකොට අපේ චොපර් එකේ ප්‍රයිමරිය පැත්තට ප්‍රාථමිකය පැත්තට විදුලිය ලැබෙනවා. ඉතින් මේක ට්‍රාන්ස්ෆෝමරයක් ඉඳ ප්‍රාථමික පැත්තට විදුලිය ලැබෙනකොට අපේ සෙකන්ඩරි පැත්තෙන් වෝල්ටේජ් අවුට් කරන්න පටන් ගන්නවා. හරි. ඉතින් ඒ විදිහට අවුට් කරනකොට ඔයාලට මෙතන පේනවා නැවතත් පෙන්වන්න මේ කැප් එක ලෝඩ් කර ගන්නවා. කැප් එකේ ධන ලයින් එක කෙලින්ම චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකට දීලා තියෙනවා. ඍණ ලයින් එක ට්‍රාන්සිස්ටර් එක හරහා චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකට ලැබෙනවා. මේ පරිපථය මගින් මේක ස්විච් කරලා මේකට ලබා දෙන ස්පීඩ් එක තීරණය
karna mama meter kalim pada maka diwarte kielo dunna okta kapula kielo upakarna yang gana mina meten diwarte okta kapula reka penati mama penati okta kapula reka iting me kemes primary pete sa secondary pete diwa secondary pete out karna voltage jeka me okta kapula reka ta labina wa ika pate mani pete penna na iko warte na wata iting okta kapula reka ta labina okta kapula reka na wata meka me pete primary pete ta danum dino me pete mau kapler ini kriya karti meter kani orang kiel kiel di mana lagi anit video baru itu arti kan, tahu dua orang balagan pulua, hari mepette itu ina karan itu mepette itu kocca itu kila dengan di mana sidda karan wa, itu ing itu pas semukadave ne mepette beri wilawat karan itu adu guna wanang hari wedi guna wanang hari ok kapler ini kan, andura ganu wa, ekan awatte me transistor ekat a, sambandh paripate itu dengan di mana lagi meka switching speed deka. Aduh ho wedi karagena me yata niyathawa palane niyathawa me patte viduliya palane karagenima sindha karaganna puluwa hari oy vidiyata me paripathi manara me patten pennanna hari me thiyena ape primary patta me thiyena secondary patta ithin e patten ita passe secondary vidu voltage thawayan out karanawa kiyenawa thanna me patta pawagamu api hari AC input එකක් නැත්නම් කතා කරොත් AC input වෙනවා ඒක ලැබිලා DC වෙනවා කැප් එක ලෝඩ් කර ගන්නවා ඊට පස්සේ ධන අග්‍රය චොපර් ට්‍රාන්ස්ෆෝමරයකට කෙලින්ම සම්බන්ධ වෙනවා ඍණ එක ට්‍රාන්සිස්ටරේ හරහා චොපර් එකට සම්බන්ධ වීම සිද්ධ වෙනවා ඊට පස්සේ මේක ස්විච් කිරීම මගින් DC කරන්ට් එක ස්විච් කර කර ලබා දීම මගින් සෙකන්ඩරි පැත්තෙන් වෝල්ටේජ් අවුට් කරන්න පටන් ගන්නවා ඉතින් මේ අවුට් කරන වෝල්ටේජ් වල අපිට මේ CRT TV එකේ ප්‍රධාන වෝල්ටේජ් එකක් විදිහට අපි මම අද කතා කරන ඔයාලට මේ CRT අපේ TV එකේ horizontal side එක horizontal side එකේදී අපිට playback transformer එක තියෙනවා ඉතින් ඒකට අපේ TV එකේ on වෙන අවශ්‍ය විදුලිය ලබා ගන්න ප්‍රධාන වෝල්ටියතාවයක් B ධන විදුලිය කියලා අපි කියනවා B ධන විදුලිය out කරනවා ඉතින් මෙන්න මේ තියෙන playback transformer එක මම මෙතන මේ කිනාන playback transformer එක ගලවලා තියෙන්නේ මේ supply එකෙන් switch කරලා out කරන voltage මෙතනින් playback transformer එකට ලබා දෙනවා ඉතින් මේකේ වැඩි උතාරට මෙන්න මේ මහතට තියෙන path එක ground එක විදියට අපි සලකනවා මේක මේ මෙහෙට ගිහලා තියෙන ground path එක ඉතින් ඊට අමතරව මෙන්න මෙතන ඔයාලට පේනවා මෙතනින් මේ පැත්තට ඊපස්සේ මෙතන මේ පැත්තට සමහරවිට මම ආයෙත් අතනින් පැත්තෙන් ආවට මේ පේනවද මෙන්න මෙතන මේක 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 මේ තියෙන ඩයෝඩ් අපේ මේ ට්‍රාන්ස්ෆෝමරෙන් අවුට් කරන AC කරන්ට් එක මේ ඩයෝඩ් වලින් නැවත DC බවට පත් කර ගන්නවා ඉතින් මේ අවුට් කරන කරන්ට් එක DC බවට පත් කරගෙන මේ පැත්තේ අවුට්පුට් කැපැසිටර් තියෙනවා මේ අවුට්පුට් කැපැසිටර් වල ලබා ගන්න. ඉතින් අර මම ඔයාලට කලින් කිව්වා playback transformer එක ක්‍රියාත්මක වෙන්න ඕන voltage එකත් out වෙන්නේ මේ chopper transformer එකෙන්ම තමයි. මේකෙන් out වෙන මෙන්න මේ අග්‍රය මේකෙන් මෙතනට out වෙලා මෙතනින් මේ පේනවා ඇති ඔයාලට මෙතනින් මෙතනට මෙතනින් පස්සේ diode එකක් තියෙනවා. ඊට පස්සේ මේ out වෙන AC current එක DC බවට පත් වෙනවා. ඒ current එක මෙතනට එනවා. මම හිතමු මෙතන බැලුවොත් මෙතන එයා පැත්ත බලමු. අපිට බලන්න තාලට මෙන්න මේ අපිට මෙන්න මේ කැප් එක බලමු අපි ඒක අංක කීයද කියලා ඒක තියෙනවා ඇති 160 වෝල්ට් 47 UF එකක් ඒ කියන්නේ අපේ අර B ධන විදුලිය අවුට් කරන පාත් එක තමයි මේ කැප් එක තියෙන්නේ අපි බලමු හරි මෙතනින් අවුට් වෙනවා ඊපස්සේ අර 160 වෝල්ට් කැප් එකට තමයි ලැබෙන්නේ. ඒකෙදි ඔයාලට පේනවා මේක ධන පැත්ත මේ ධන පැත්තට සහ ඍණ පැත්ත මම අර කලින් කිව්වා මේ පොදු පාත් එකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මෙන්න මේ අවුට් වෙන B ධන විදුලිය නැවත ඒ පාත් එක දී මෙතනට යනවා. මෙතනින් කොයිල් එක කරා මේ පැත්තට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් මේ පැත්තට යනවා. මෙතනදී ගොඩක් ලාට ෆියුසිබල් රෙසිස්ටර් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. අඩුවම් ස්ථානක රෙස්ටර් එකක්
ඉතින් මේ රෙසිස්ටර් එක හරහා යන විදුලිය මේම ගිහිල්ලා ප්ලේබැක් එකට යනවා මේ ප්ලේබැක් එකේ මේ යන තැන සමහර ටීවර සඳහන් කරලා තියෙනවා බී දන කියලා බී දන ඒ කියන්නේ ප්ලේබැක් එක ක්‍රියාත්මක වෙන්න ඕන වෝල්ටියතාවය තමයි මේ චොපර් එකකින් හැදිලා මෙතනට යනකම් යන්නේ හරි බී දන විදුලිය ලැබෙන්නේ මේ ප්ලේබැක් එක කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකක් මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ විදුලිය දුන්නාට පස්සේ මෙයා නැවත අතුරු වෝල්ටියතාවයන් නිෂ්පාදනය කරනවා. ඉතින් මේ ක්‍රියාත්මක කරන අවශ්‍ය වෝල්ටේජ් එක මෙතනින් මෙතනට යනවා. සාමාන්‍ය වෝල්ටේජ් එක 110ක් වගේ DC 110ක් වගේ හැදික තමයි මෙතනට යනකොට යන්නේ මේ අතර කැප් එක තියෙන්නේ 160යි වෝල්ට් එකක්. ඉතින් 110ක ඉත වෝල්ටේජ් එකක් මෙතනින් මෙතනට යනවා. මම නැවතත් කියන්නම් චොපර් එකෙන් ප්‍රයිමරි පැත්තෙන් කරන්ට් එක සෙකන්ඩරි පැත්තට අවුට් කරනවා ඒ කරන්ට් එක අරගෙන මේ ඩයෝඩ් එකක් මගින් DC කරගන්නවා DC කරගෙන මේ කැප් එකට යනවා කැප් එකෙන් දන ලයින් එක ඊට පස්සේ මෙතනට ගිහිල්ලා මෙතන කොයිල් එකෙන් මේ පැත්තට ගිහිල්ලා මෙතනින් මේ පැත්තට ෆියුසබල් රෙසිස්ටර් එකක් හරහා ගිහිල්ලා ෆ්ලයිබැක් ට්‍රාන්ස්ෆෝමර් එකට යනවා ඉතින් ඒ යන කරන්ට් එක මේ යන්නේ ෆ්ලයිබැක් එකේ ප්‍රයිමරි සයිඩ් එකට ඉතින් අපි දන්නවා මේකේ තව අග්‍රයක් තියෙන්න ඕන ඉතින් මේ යන්නේ ධන විදුලිය ඒ විදුලිය නැවත මේ ප්ලේබැක් ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙනවා තව අග්‍රයක් ඒක මෙන්න මේ අග්‍රය තමයි මේ අග්‍රයයි ප්‍රයිමරි කොයිල් එක විදියට තමයි මම මෙහෙම මෙව ඇතුලෙන් සම්බන්ධය තියෙන්නේ ඉතින් ඒ කොයිල් එකෙන් තමයි මේ ප්ලේබැක් අපි මෙතනදි කතා කරා වගේ මෙතන මේකෙන් හැදෙන ධන වෝල්ටේජ් එක මේකේ එක අග්‍රයකට චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකට යනවා රින කරන්ට් එක මෙහෙම ගිහිල්ලා ට්‍රාන්සිස්ටරෙන් ස්විච් කරලා තමයි මෙයාට දෙන්නේ. එතකොට තමයි මෙයා ක්‍රියාත්මක වෙන්නේ. අනේ වගේ මෙතනින් එන බී ධන විදුලිය මේකෙන් මේකට ගිහිල්ලා මෙතනට ගිහිල්ලා මෙතනට ධන විදුලිය ලැබෙනවා අර මෙතන විදියටම. ඊට පස්සේ අනිත් පැත්තෙන් මෙන්න මේ කරන්ට් එක ඔයාලට පේනවා රින පැත්තට සම්බන්ධ වෙන්න ඕන. ඒ සම්බන්ධ වීම ඇති කරගන්නේ මෙන්න මේ එච් අවුට් ට්‍රාන්සිස්ටර් එක කියන මේ මෙතන තියෙන එච් අවුට් ට්‍රාන්සිස්ටර් එක එච් අවුට් ට්‍රාන්සිස්ටර් අග්‍ර තුනක් තියෙනවා කලෙක්ටර් බේස් එමීටර් කියලා. ඉතින් මේකේ මෙන්න මේ අග්‍ර වලින් තමයි මේ ප්ලේබැක් එක ක්‍රියාත්මක වෙන්න ඕන විදුලිය නිෂ්පාදනය කරන්න. ඒක වෙන්නේ මෙහෙමයි. ධන කරන්ට් එක මේ පැත්තට ගියා. මෙතනින් කොයිල් එක මේ පැත්තට ගියාට මේ ගමන ඉවරයක් නැහැ. කියන්නේ ඍණත් එක්ක සම්බන්ධ නැහැ. ඒ ඍණත් එක්ක සම්බන්ධ කිරීම එච් අවුට් ට්‍රාන්සිස්ටර් හරහා සිද්ධ කරනවා. එච් අවුට් ට්‍රාන්සිස්ටර් අග්‍ර තුනයි මේකේ කලෙක්ටර් පින් එකට තමයි මේ ෆ්ලයිබැක් එකෙන් එන ලයින් එක සම්බන්ධ වෙන්නේ C පින් එකට කලෙක්ටර් එකට. එතකොට එමීටර් පින් එක අපේ ග්‍රවුන්ඩ් එකත් එක්ක මේ පැත්තෙන් සම්බන්ධ වෙනවා. ඉතින් මේක ට්‍රාන්සිස්ටරයක් නිතා මෙයාත් එක්ක සම්බන්ධයක් තවම නැහැ. මොකද හේතුව අපි බේස් පින් එකට යම්කිසි සංඥාවක් ලබා දෙන්න ඕන මේ දෙන්න අතර සම්බන්ධතාවයක් ඇති වෙන්න. ඉතින් මෙතනින් මේකට සම්බන්ධ වුණාට මෙයා මෙයාට සම්බන්ධ නැහැ. මෙයාට ග්‍රවුන්ඩ් එකට දෙක සම්බන්ධ වෙන්නේ. ඒක නිසා මෙන් එන ධන කරන්ට් එකට මේ කොයිල් එක හරහා මේ ධාරාව මේ ධන ඒ ධාරාවට මේ කොයිල් එක හරහා ගිහිල්ලා මේ පැත්තට ගමන් කරන්න බෑ. එහෙම නැති හින්දා මෙයා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මෙයා මෙයාත් එක්ක සම්බන්ධ වුණාන් පස්සේ මේ ධාරාවේ ගමන් කිරීම ආරම්භ වෙනවා. ඊට පස්සේ පුළුවන් ට්‍රාන්ස්ෆෝමරේට කරන්ට් එක පිට කරන්න. ඉතින් මේක සිද්ධ වෙන්නේ මේ බේස් අග්‍රයට ලැබෙන ධාරාව නිසා. සාමාන්‍යයෙන් CRT TV වල හර්ට්ස් මේ බේස් අග්‍රයට 15625 හර්ට්ස් වගේ සිග්නල් එකක් ලැබෙනවා. සංඛ්‍යාතයේ 15625ක සංඛ්‍යාතයකින් සිග්නල් එකක් ලැබෙනවා. ඒකට අනුරූපීව මෙයා අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුව සිද්ධ වෙනවා. ඉතින් මේක ගැන තවදුරටත් කතා කරනවා නම් මම නැවතත් ඔයාලට මුලින්ම පොඩ්ඩක් පෙන්නන්න සරලව AC කරන්ට් එක මෙතනදී DC වෙනවා. DC වල කැප් එක ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ ධන කරන්ට් එක චොපර් එකට යනවා. රින පැත්ත මේ ට්‍රාන්සිස්ටරයට ගිහිල්ලා එයාගේ ස්විච් එක ස්පීඩ් එක අනුව ප්‍රයිමරිය ක්‍රියාත්මක වෙලා එයාගෙන් මේ පැත්තේ අනවත වෝල්ටියතාවයක් හැදෙනවා. ඒ වෝල්ටියතාවය මෙතන තියෙන ඩයෝඩ් වලින් මේ පැත්තෙන් අවුට් වෙන AC කරන්ට් එකක් ට්‍රාන්ස්ෆෝමරයක් නිසා. ඉතින් ඒක ඊට පස්සේ ඩයෝඩ් වලින් එක
DC බවට පත් කර ගන්නවා ඊට පස්සේ B ධන කරන්ට් එක මෙහෙම ගිහිල්ලා මෙතන කැප් එකක් ඒ අතර දාලා තියෙනවා ඒ කරන්ට් එක කොයිල් එක හරහා ගිහිල්ලා ෆියුසිබල් රෙසිස්ටර් එක හරහා ගිහිල්ලා B ධන රයි එකේ B ධන පින් එකට ලැබෙනවා මේ ධන කරන්ට් එක ලැබුණාට මදි හා ඍණත් එක සම්බන්ධ වෙන්න ඕන ඒ සම්බන්ධතාවය ඇති කරන්නේ මේ H out ට්‍රාන්සිස්ටර් එක හරහා ඉතින් මේ H out ට්‍රාන්සිස්ටර් එකට තනියම වැඩ කරන්න බෑ මෙයාට අවශ්‍ය සංඥාව මෙයාගේ බේස් අග්‍රයට අග්‍ර තුනක් තියෙනවා බේස් කලෙක්ටර් එමිටර් කියලා බේස් අග්‍රයට සංඥාව ලැබුණොත් තමයි කලෙක්ටර් එක සහ එමිටර් එක අතර සම්බන්ධතාවය ඇති වෙන්නේ ඉතින් බේස් අග්‍රයට සංඥාව ලබා දෙන්න මම H out ට්‍රාන්සිස්ටර් එක වට පෙන්නන්න මේ තියෙන H out ට්‍රාන්සිස්ටර් එක අපි එනවාද මේක H out ට්‍රාන්සිස්ටර් එක C5296 කියලා නම්බර් එකක් තමයි තියෙන්නේ ඒක ගොඩක් කරාට හීට් සිංක් එකකට සම්බන්ධ කරලා තියෙන ට්‍රාන්සිස්ටර් එක. ඉතින් එයාට තනියම වැඩ කරන්න බෑ. එයාගේ බේස් සිග්නල් එක හදලා දෙන්න යම් කිසි පරිපථයක් තියෙනවා. ඒකට අපි කියනවා හොරිසන්ටල් ඩ්‍රයිවර් පරිපථය කියලා. මේක ඩ්‍රයිව් කරන්න මේ පරිපථය ක්‍රියාත්මක වෙන්න ඕන. ඉතින් මම ක්‍රියාත්මක වෙන විදිය ඔයාලට කියලා දෙන්න. ඒක හොරිසන්ටල් ඩ්‍රයිවර් පරිපථයේ ෆ්ලයි එකෙන් H out එකෙන් පස්සේ ඔයාලට H out එකට සිග්නල් එක ලැබෙන්නේ හොරිසන්ටල් ඩ්‍රයිවර් ට්‍රාන්ස්ෆෝමර් එක මගින්. මේ මේක තමයි පේනවද දන්නේ. මෙන්න මේක තමයි හොරිසන්ටල් ඩ්‍රයිවර් ට්‍රාන්ස්ෆෝමර් එක. මේ හොරිසන්ටල් ඩ්‍රයිවර් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් තමයි H out ට්‍රාන්සිස්ටරේට සංඥාව ලබා දෙන්නේ. මේ පැත්තෙන් මම පෙන්නන්නම්. මෙතන ෆ්ලයිබැක් එක තියෙනවා ෆ්ලයිබැක් එක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ස්විච් කිරීම H out ට්‍රාන්සිස්ටර් එක මගින් තමයි සිද්ධ කරන්නේ H out ට්‍රාන්සිස්ටර් එකට තනියම වැඩ කරන්න බෑ H out ට්‍රාන්සිස්ටර් එක තනියම වැඩ කරන්න බෑ එයා වැඩ කරන්න අවශ්‍ය එයා වැඩ කරන්න අවශ්‍ය සංඥා සිග්නල් එක ලබා දෙන්නේ හොරිසන්ටල් ඩ්‍රයිවර් ට්‍රාන්ස්ෆෝමර් එක මගින් හොරිසන්ටල් ඩ්‍රයිවර් ට්‍රාන්ස්ෆෝමර් එකට තනියම වැඩ කරන්න බෑ එයා ක්‍රියාත්මක වෙන්න හොරිසන්ටල් ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් එක තමයි උදව් කරන්නේ හොරිසන්ටල් ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් එකෙන් සංඥාව ලබා දෙන්නේ අපේ මේ සිස්ටම් IC එක මගින් සිස්ටම් IC එක මම මේ පාත් එක වලට ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් වැඩි දුර පැහැදිලි කරන්න සරලව කිව්වොත් මෙයාගෙන් ලැබෙන පුංචි සිග්නල් එකෙන් මේ ට්‍රාන්සිස්ටර් එකක් ක්‍රියාත්මක වෙනවා ඒ ට්‍රාන්සිස්ටර් එකෙන් මේ සිග්නල් එක වර්ධනය කර ගැනීමක් සිද්ධ කරනවා ඉතින් මේ මෙයාගේ පුංචි සිග්නල් එක මේ ට්‍රාන්සිස්ටර් එක මගින් වර්ධනය කර ගැනීමක් සිද්ධ කරලා ඒ සංඥාව අපේ මේ ට්‍රාන්ස්ෆෝමර් එකට ලබා දෙනවා ඉතින් ඒ පුංචි සිග්නල් එක වර්ධනය කරලා මෙයාට ලබා දෙනවා මෙයා ඒක තව දුරටත් වර්ධනය කරලා අපේ H out ට්‍රාන්සිස්ටර් එකට ලබා දෙනවා. ওই විදිහට තමයි අපේ මේ හොරිසන්ටල් ඩ්‍රයිවර් සෙක්ෂන් එක වැඩ කරන්නේ. අපි නැවතත් මේ පැත්තට ආවදී බීදාන විදුලිය ආවා. ආවට පස්සේ ෆ්ලයිබැක් ට්‍රාන්ස්ෆෝමර් එකට ඒක අනිත් පැත්තෙන් H out ට්‍රාන්සිස්ටර් එකට ලැබුණා. ඉතින් එයාව මේ හොරිසන්ටල් ඩ්‍රයිවර් මම කිව්ව හොරිසන්ටල් ඩ්‍රයිවර් පරිපථය මගින් මේකේ බේස් අග්‍රයට සංඥාවක් ලබා දෙනවා. ඒකට අනුරූපීව මෙයා හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ වෙලාවට ඔයාලා දන්නවා අපේ ට්‍රාන්ස්ෆෝමරේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ට්‍රාන්ස්ෆෝමරේ ක්‍රියාත්මක වෙනකොට මෙයාගේ මේ ප්‍රයිමරි සයිඩ් එකනේ මම B ධන එක එනවා. ඊට පස්සේ H out එකත් එක්ක සම්බන්ධ ප්‍රයිමරි කොයිල් එක. B ධන මෙහෙන් එනවා. ඇවිල්ලා මෙතන B ධන පින් එක. ඊට පස්සේ H out ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් එකට සම්බන්ධ එක සහ B ධන එක තමයි අපේ ප්‍රයිමරි කොයිල් එක විදියට අඳුන්නේ. ඊට පස්සේ අපේ අනිත් ඒවාස් අපේ සෙකන්ඩරි කොයිල් විදියට අඳුන්වනවා. ඉතින් මේකෙදී නැවත එක එක අතුරු වෝල්ටීයතාවයන් පිට කරනවා. මේකෙදී ඔයාලට මම මේක තවත් වීඩියෝකින් තවත් පැහැදිලි කරන්න මම දැන් මෙතන සරලව කියන්න. මෙතන 180ක් වෝල්ටේජ් එකක් යනවා. ඊට පස්සේ ABL කියලා ලයින් එකක් අපේ හැදෙන ABL කියන්නේ ඔටෝමැටික් බ්‍රයිට්නස් ලෙවල් එක. ඊට පස්සේ මෙතන හීටර් පින් එක අපේ ටියුබ් එකේ ඊට පත්තු කර ගන්න අවශ්‍ය වෝල්ටේජ් එක හදනවා ඊට පස්සේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා ඊට පස්සේ මෙතන යෝ කොයිල් එකට කරන්ට් එක යනවා ධන 15ක් ඍණ 15ක් වගේ කරන්ට් එකක් ඊට පස්සේ මෙතන B ධන එක ඊට පස්සේ වර්ටිකල්
IC වලට කරන්ට් එක යනවා මම vertical IC ගැන කිව්වොත් මෙන්න මේක තමයි අපේ vertical IC එක section එක මේක රස් ගැන වෙන වෙනම වලට නැවත පැහැදිලි කිරීමක් සිද්ධ කරන්න මම බලාපොරොත්තු වෙනවා අද සරලව පැහැදිලි කරන්න ප්‍රධාන කොටස් ටික අඳුර ගන්න ඔයාලට හරි vertical IC එක මෙතන තියෙනවා ඊට පස්සේ මේ පැත්ත අපි තව බලුවොත් අපේ system IC එක තියෙනවා සමහරක් ඒවා මේ වෙනුවට system සහ jungle IC කියලා IC දෙකක් තියෙනවා මේ TV එක නා එකම IC එකක් තමයි තියෙන්නේ දැන් එක පැත්තෙන් බලමු හරි system IC එක තියෙනවා ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා මේ පොඩි IC එකක් තියෙනවා මේක තමයි අපි program IC එක memory IC එක කියලා කියන්නේ memory IC එක මේක ඊට පස්සේ තවත් තියෙනවා අපේ ප්‍රධාන කොටසක් අපේ RF අධ්‍යයන රේඩියෝ ෆ්‍රීකවෙන්සි එක අපේ ඇන්ටනාවෙන් එන සිග්නල් එක ලැබෙන්නේ මේකට මෙයාගේ මෙයාට ලැබෙන සිග්නල් එක තමයි අපි වර්ධනය කරලා නැවත ඔඩියෝ සහ වීඩියෝ විදියට වෙන් කරලා අපේ ටියුබ් එකට සහ ස්පීකර් වලට යවන්නේ ඉතින් තව සෙක්ෂන් එකක් බලුවොත් ඔයාලට පේනවා මෙන්න මෙතන මේක තමයි අපේ ඔඩියෝ සෙක්ෂන් එක ඒකෙත් IC දෙකක් වෙනම ස්ටීරියෝ සෙක්ෂන් එකක් IC දෙකක් තියෙනවා IC කේ නම්බර් එක බලුවොත් ඔයාලට පේන්නේ දෙදස් තුන කියලා IC එකක් UTC දෙදස් තුන කියලා IC එකක් තමයි මේකේ තියෙන්නේ ඊපස්සේ IC දෙකෙන් ස්පීකර් දෙකට වෙන වෙනම මේ ස්පීකර් අවුට්පුට් තියෙනවා අපේ හරි ඊට පස්සේ මෙතන ස්පීකර් අවුට්පුට් තියෙනවා මෙතන අපේ ෆ්‍රන්ට් ස්විච් එකට යන අවුට්පුට් එක තියෙනවා මෙතන තියෙනවා යෝක් කොයිල් ගැනයි ඉස්සරහට කතා කරන්න යෝක් කොයිල් වලට හොඳයි ওই ටික තමයි අපේ TV එකේ ප්‍රධාන කොටස් ටික මන්නවතවත් ඔක්කොට මේ විදිහට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් සිද්ධ කරන්න මේක කොහොමද වෙන්නේ කියලා මේ විදිහට මෙතන අපේ AC ඉන්පුට් එක AC ඉන්පුට් එකෙන් එනවා පියුස් එකට පියුස් එකෙන් ඊට පස්සේ මේක DC මේ පැත්තට යනවා කොයිල් එක හරහා කොයිල් එක හරහා ගිහිල්ලා අපේ ඩයෝඩ් වලට යනවා ඩයෝඩ් වලින් මේක DC කරන්ට් එකක් බවට පත් කරලා අපේ මේන් කැපැසිටර් එක ලෝඩ් කර ගන්නවා ඉතින් ඒකේ ධන මේ පැත්ත ඍණ පැත්ත මේ පැත්ත ධන පැත්ත ධන කරන්ට් එක කෙලින්ම ධන පාත් එක අපේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකට සම්බන්ධ වෙනවා ඍණ පාත් එක අපේ මේ ස්විචින් ට්‍රාන්සිස්ටර් එකට මේක මොස්ෆෙට් එකක් පාවිච්චි කරලා ස්විචින් ට්‍රාන්සිස්ටර් එකට යනවා ඉතින් එයා හරහා ස්විච් කරලා මේ පරිපථයෙන් මේ පැත්තට ඍණ සම්බන්ධ වුණාන් පස්සේ මේ පැත්තෙන් මේ පැත්ත කරන්ට් එක නිපදවන්න පටන් ගන්නවා ඉතින් මේ පැත්තේ අවුට්පුට් එකේ ඔයාලට පේන්න තියෙනවා ඩයෝඩ් තියෙනවා හයි ෆ්‍රීකවෙන්සි ඩයෝඩ් තියෙන්නේ මේවා ඉතින් මේ ඩයෝඩ් වලින් ඊට පස්සේ මේ අවුට් වෙන AC කරන්ට් එක DC බවට පත් කර ගන්නවා මේ අවුට් වලට ඔයාලට පේන්න තියෙනවා මෙතන කැපැසිටර් තියෙනවා අතව දෙයක් ඔයාලට කියන්න මෙන්න මෙතන තියෙනවා ප්‍රීසෙට් එකක් මේ ප්‍රීසෙට් එකෙන් අපිට පුළුවන් මේ පැත්තේ අවුට්පුට් එක අපිට අඩු හෝ වැඩි කරගන්න අපි හිතමු උදාහරණයක් විදිහට අපේ අවුට්පුට් එක තියෙන්නේ 100යි කියලා 100ක් නම් ඒ කියන්නේ අපේ අවුට්පුට් එක මොනවා හරි ෂෝට් මොනවා කරන්නේ හොඳ තත්ත්වයේ තියෙන අවුට්පුට් එක යන පොත් 100ක අවුට් එකක් නම් මේක 180යි කන්ඩෙන්සර් එකේ තියෙන්නේ අපිට පුළුවන් මේ ප්‍රීසෙට් එක කරකවලා ඒ කරන් ඒ අවුට්පුට් එක වැඩි කරගන්න අපි හිතමු මේ කරකවලා අපි මේක 110කට වැඩි කරගත්තොත් මේ පැත්තේ යම් කිසි හේතුවක් හින්දා අපේ ගෙදරට එන කරන්ට් එක අඩු වෙනවා අපි සාමාන්‍ය ඉඳලා අපේ ගෙදරට එන කරන්ට් එක 220ක් 30ක් වගේ කරන්ට් එකක් ඒක බැරි වෙලාවත් 150කට නැත්නම් 180කට වගේ වගේ අඩු මට්ටමකට ආවොත් මොකද මෙයාට පුළුවන් මේ ස්විචින් ස්පීඩ් එක වැඩි කරලා මේ පැත්තේ කරන්ට් එක අර අපි මෙතෙන් හදලා දුන්න 110ම පවත්වාගෙන යන්න. ඒක තමයි මේ සප්ලයි වල තියෙන විශේෂත්වය. අපේ ගෙවල් වල කරන්ට් එක අඩු වුණත් මෙයා මේ පරිපථයට පුළුවන් මෙයාට ටිකක් වැඩිපුර වැඩ කරලා මේ පැත්තට එයා අවශ්‍ය නියත මට්ටම ලබා දෙන්නේ. මේ අඩු වුණාට ඒක මේ පැත්තට දැනෙන්න අරින්නේ නැහැ. ඉතින් මේ එන කරන්ට් එක මෙතන මේ ඩයෝඩ් වලින් DC කරනවා. DC කරලා මේ කැප් එක ලෝඩ් කරගන්නවා. 110 B දාන. ඉතින් ඒ කරන්ට් එක මම ඔයාලට කිව්වා මේ ෆ්ලයි බෑක් එකේ B දාන කියන අද්දුවට යනවා. ෆ්ලයි බෑක් එකේ B දාන එකට යනවා. ලැබේ කේ බී දන එකට ගියා බී දන එකට ගියාට මෙයාට ධන විදුලිය තමයි ලැබෙන්නේ ඍණත් එක සම්බන්ධ වෙන්නේ චවුට් එක පාවිච්චි
කරනවා එච් අවුට් එක පාවිච්චි කරලා මේ විදිහට රිනත් එක සම්බන්ධ වෙන්න මෙයාට තනියෙන් බෑ මෙයාගේ බේස් අග්‍රයට යම්කිසි සිග්නල් එකක් ලැබෙන්න ඕන ඒක සංඛ්‍යාතය මම කියවලා 15625 ක සංඛ්‍යාතයකින් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ ඉතින් ඒක ලබා දෙන්නේ මේ හොරිසන්ටල් ඩ්‍රයිවර් ට්‍රාන්ස්ෆෝමර් එක හරහා හොරිසන්ටල් ඩ්‍රයිවර් ට්‍රාන්ස්ෆෝමර් එකට ඒක ඒ සංඥාව ලැබෙන්නේ හොරිසන්ටල් ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් එකමගින් එයාට සිස්ටම් IC එකකින් තමයි ලැබෙන්නේ ඔයාලා දන්න සාමාන්‍ය අපි TV එකක් ස්ටෑන්ඩ් බයි අවස්ථාවකදී ඒ කියන්නේ අපේ TV එකේ රතු ලයිට් එක පත්තු වෙලා තියෙනවා ඒ අවස්ථාවේදී හොරිසන්ටල් ඩ්‍රයිවර් පරිපථය ක්‍රියාත්මක නැහැ අපි රිමෝට් කන්ට්‍රෝල් එකෙන් ඕන් ඔෆ් ඔන් ස්විච් එක ක්‍රියාත්මක කරාට පස්සේ අපේ හොරිසන්ටල් ඩ්‍රයිවර් පරිපථය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ තමයි අපේ TV එක මේ හොරිසන්ටල් ඩ්‍රයිවර් පරිපථය ක්‍රියාත්මක වුණාට පස්සේ තමයි ප්ලේබැක් එකෙන් අනිත් වෝල්ටියතාවයන් නිෂ්පාදනය කරලා යවන්නේ මම ඔයාලට මේ පැත්ත පෙන්නුවා අනිත් වෝල්ටියතාව තව එකක් පෙන්වන්න ඔයාලට මෙන්න මේක තමයි අපේ වර්ටිකල් IC එක එච් අවුට් එක වර්ටිකල් IC එක වර්ටිකල් IC එකට අවශ්‍ය වෝල්ටේජ් එක දෙන්නේ අපේ ප්ලේබැක් ට්‍රාන්ස්ෆෝමර් එකෙන්මයි වර්ටිකල් සෙක්ෂන් එකට පස්සේ ඔයාලට මෙතන පේනවා යෝක් කොයිල් එක යෝක් කොයිල් සම්බන්ධ කරන තැන මේක යුනිවර්සල් TV බෝඩ් එකක් හින්දා මේ කනෙක්ටර් දෙකක් තියෙනවා ඔයාලා බලන්න මොකද්ද කියලා මේකේ සාමාන්‍ය අපේ පොදුවේ භාවිතා වෙන්නේ මෙන්න මේ කනෙක්ටර් එක මේකේදී වර්ටිකල් කොයිල් දෙක සහ හොරිසන්ටල් කොයිල් වර්ටිකල් කොයිල් දෙකේ වයර් දෙක සහ හොරිසන්ටල් කොයිල් දෙකේ වයර් දෙක මේ දෙකට සම්බන්ධ වෙනවා අපේ TV එකේ අපි හිතමු සාමාන්‍ය තීරේ පළවල මදි නම් අපිට පුළුවන් මෙතනට ගන්න වයර් එක වෙනු වයර් එක මෙන්න මේවට මාරු කර කර බලන්න. එතකොට අපේ TV එකේ තීරේ තව තව අර දෙපැත්තෙන් අඩු වෙලා තියෙන